පස්සේ සමහර විට දශක ගණනාවක් හම්බු නොවිච්ච පුද්ගලයන් එකට හම්බ වෙලා ඉන්නවා සහෝදරයන් සහෝදරයන් මිත්‍රයන් වර එක එකමග ගිය පසුව විවිධ මංහි වෙන වෙනම ගිය වර එකකට හිටපු පසු කලෙක දරුණුවට ගැටුණු මේ ආදි වශයෙන් විවිධ තල නියෝජනය කරන විවිධ මතවාද නියෝජනය කරන බොහෝ දෙනෙක් අද එකතු වෙලා ඉන්නවා සියලු දෙනා එකට එක කරපු පුරුක වෙලා ඉන්නේ සුනිල් අයියා ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන්ම පොදුවේ අවසර ඉල්ලනවා නැවත වරක් සුනිල් ගැන වචන කිහිපයක් කතා කරන්නට මට මතක් වෙනවා මේ වෙලාවේ මීට වසර 11කට 2005 වර්ෂයේදී සුනිල් අයියාට මේ වගේම උපහාර උළෙලක් පැවැත්ුණා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේදී ඉදත් මේ වගේම විශාල පිරිසක් ඒ මහා රෑ එලිමහනේ පැවතිච්ච ඒ චාම් උත්සවයට පැමිණිලා හිටියා එදත් සුනිල් අයියා අපිත් එක්ක හිටියා ඉතින් සුනිල් අයියා ගැන කතා කරනකොට මට අද මතක් වෙන්නේ මේ කාරණාව පිළිබඳව කතාබහ ආරම්භ වෙච්ච මොහොතේ ඉඳලා විවිධ පාර්ශව විවිධ විදිහට මේකට මැදිහත් වුණා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ කටයුතු රත ගහපු මේ තරුණ පිරිස ඕන් සුනිල් අයියාත් එක්ක පත්තර කරපු කට්ටිය නෙමෙයි සුනිල් අයියාගේ පරම්පරාවේ නෙමෙයි නමුත් සුනිල් අයියා ලියපු දේවල් වලින් උත්තේජනයක් ලැබපු තමන්ගේ ජීවිතයට සෑහෙන දෙයක් එකතු කරගත්ත පිරිසක් මේ වගේ දෙයක් මේ වගේ කාලෙක කරන්න පුළුවන් කියලා සියලු දේවල් කාබාසිනියා වෙලා ගිය කාලකන්ණි කාලෙක මිනිස්සු එකතු කරන්නට පුළුවන් මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා ඒ මැදිහත් වීම කරපු ඒ තරුණ පිරිසට මම හිතන්නේ අපේ ප්‍රණාමය හිමි වෙන්න ඕනේ සුනිල් අයියා වෙනුවෙන් මේ කරපු මැදිහත් වීමට මගේ මිත්‍රයෙක් මට කතා කළා අද උදේ කිව්වා සුනිල් අයියා වෙනුවෙන් මම කොහොම හරි මගේ වැඩපොලෙන් නිවාඩු දාලා අද හවස එනවා කියලා ඔහු මට හවස කතා කරලා කියනවා මචං මට සුනිල් අයියාගේ වැඩේට එන්න වෙන්නේ නැහැ මට වෙන්න බැරිම විදිහ වැඩක් හදනවා ඒ උනට මම සුනිල් අයියා වෙනුවෙන් අද මගේ කාර්යාලයේ පැල ටිකක් හිටවනවා කියලා සුනිල් අයියා දන්නේවත් නැති සුනිල් අයියා අහලවත් නැති මිනිස්සු බොහෝ දෙනෙක් සුනිල් අයියා වෙනුවෙන් අදත් කතා කරනවා සුනිල් අයියාව සිහි කරනවා සුනිල් අයියා ආදරෙන් වැළඳ ගන්නවා සමහරු ඈත දුර බැහැර ඉඳලා මට මතකයි කතා කරා බෙලියත්තේ තංගල්ල හම්බන්තොට වගේ නැත්නම් අනුරාධපුර පොළොන්නරුව වගේ සමහර අපි ජීවිතේට අහපු නැති සගයෝ කතා කරලා කියපු දේ තමයි අද සුනිල් අයියා වෙනුවෙන් අපි එනවා කියලා. ඒ වුන් ඇවිල්ලා මේ කොතන හෝ හිටගෙන හරි ඉඳගෙන හරි ඇති. මේ මොහොතේ සුනිල් අයියා ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන දේ මං සටහනකට ගොනු කරගත්තා. මොකද ඒක නිර්වෘල් ඉදිරිපත් කරන්න ඕන නිසා ඒ සියල්ලම පැත්තකට දාලාත් මට සුනිල් අයියා ගැන ආරම්භ කරන්න හිතනවා මේ විදිහට. සුනිල් අයියේ ඔබ කියන්නේ අර අලියා තමන්ගේ තරම දන්නේ නැහැ වගේ තමන්ගේ තරම දන්නේ නැති මිනිහෙක්. ඒක තමයි සුනිල් අයියා ගැන අපිට දෙවිච්ච සොඳුරු විවේචනය හැමදාම. සුනිල් අයියා තමන්ගේ තරම දන්නේ නැති අලියෙක්. සුනිල් අයියා පීඩිත මිනිහාගේ දුක හොඳට දන්නෝ. තමන්ගේ පන්තියේ මිනිස්සුන්ට ආදරය කරන හැටි හොඳට දන්නෝ. සහෘද සමාගම් පවත්වන හැටි හොඳට දන්නෝ. ගල් බෝතලේ, වොඩ්කා බෝතලේ, බ්‍රැන්ඩි බෝතලේ වොලියුම් එක කොච්චරද කියලා තිතට දන්නෝ. හැබැයි තමන්ගේ තරම හරියට කවදාවත් දැනන් හිටියේ නෑ මේ මොහොතේ දන්නේ නෑ කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම මගේ මේ කතාබහ ආරම්භ කරන්නට කැමති පෝලන්ත ජාතික මාධ්‍යවේදියෙක් වන රියාසත් කපුසින්ස්කි කියන මාධ්‍යවේදියා මාධ්‍ය කලාව පිළිබඳ සඳහන් කරපු දෙයක උද්ෘතයකි. ඔහු කියනවා මෙහෙම අපේ කාර්ය යනු බේකරි කරුවාගේ කටයුත්ත වෙන්නකි. ඔහුගේ කෑම උණුණුවේ පවත්නාතාක් නැවුම්ය. දෙදිනකට පසු ඒවා පිළිනුවේ. සතියකට පසු පුස්පැන්දී වීසිකිරීමට පමණක් සුදුසු වේ. හැබැයි සුනිල් අයියා තමන්ගේ මේ පත්තර ජීවිතයේ අවුරුදු 50 ඇතුළත ඔප්පු කරපු සත්‍යය තමයි පුස්පැන්දිලා වීසි කරන්නට සුදුසු වෙන මට්ටමේ කිසිම දෙයක් තමන් අතින් ලියුනේ නැහැ කියන එක. ඒක නිසා සුනිල් අයියට ඒ ප්‍රණාමය හිමි වෙන්නට ඕනේ. ඒක නිසා මම පටන් ගන්නම් මේ විදිහට. අද මේ සන්ධ්‍යාවේ අපි සියලු දෙනාම මෙහි රැස් වෙලා ඉන්නේ ලාංකීය පත්තර ඉතිහාසයේ එක් යුගයක් වර්ණවත් කළ පත්තරකාරයෙකුට අපේ ප්‍රණාමය පුද කරා. මං සුනිල් අයියාව හඳුන්වන්න වඩාත්ම කැමති යදුම පත්තරකාරයා. ඇත නූතන භාවිතාව ඇතුලේ පත්තරකාරයා වෙනුවට ගෞරවණීය වචන තියෙනවා මාධ්‍යවේදියා ජනමාධ්‍යවේදියා ආදී වශයෙන්. විධිමත් ගෞරවණීය යදුම් මේවා. ඒත් ඒ නාමයෙන් හඳුන්වන ලබන හුඟක් අය පහුගිය කාලේ පුරාම දේශපාලකයන්ගේ වෙල්ලාවලට ගොඩ වෙලා ලියනප්පුල බවට පත් වුණා විතරයි. ඒ නිසා මාධ්‍යවේදියෝ කියලා හඳුන්වන සමහර චරිත දැක්කහම මාධ්‍ය කලාව ගැන දුක හිතෙනවා. අපිට වමනිට පිළිකුලට එනවා. සුනිල් අයියා පමණක් නෙමෙයි හුඟක් අය හුඟක් ඒ වගේ අය අපිට සමීප පත්තරකාරය වැඩිලා අපි හැමදාම සුනිල් අයියාට කියේ සුනිල් අයියා කියන්නේ පත්තරකාරය කවදාවත් මාධ්‍යවේදියා මාධ්‍ය ජනමාධ්‍යවේදියා කියන්න අපේ දීව නැමුන්නේ නැහැ සුනිල් අයියාට 1960 දී වගේ
ඒකෞස ආයතනයේදී මීමන ප්‍රේමතිලකයන් සිරිමිණ පත්‍රය කරන කාලේ අපි පාසල් ශිෂ්‍යෝ හැටියට කවියක් ලියලා සිරිමිණට යවනවා. ඒ කාලේ සුනිල් මාධව ප්‍රේමතිලක හද ඇඳි ගී නමින් කවි පිටුව සංස්කරණය කරනවා. තාත්තගේ කවි මග සිව්පද කවියට පමණක් ඇරිලා තිබුණු මේ කවි පිටුවේ සුනිල් මාධව මහ පෙරලියක් කරනවා. ලොකු පරිවර්තනයක් කරනවා. ඇතැම් ගතානුගතික ඇතමුන්ගේ නොයෙක් චෝදනා මැද්දේ ඔහු බොහොම විවෘතව අලුත් කවියන්ට අලුත් කවියට අලුත් ආකෘතියේ කවියට අලුත් අන්තර්ගතයේ කවියට ඔහු දොර විවර කරනවා. මේ කාලේ අපිත් කවියක් ලියලා යවනකොට සුනිල් තමයි සිරිමිණ පත්‍රයේ හද ඇඳි ගී කවි පිටුවේ අපේ කවි පළ කරගෙන. එදා මෙදාතුර ලේක් හවුස් එකේ හිටියත් නැතත් සුනිල් අපි කතා බහ කරනවා, හමු වෙනවා, අල්ලාප සල්ලාපයේ දෙනවා. සමහර වෙලාවකට කලකට ඉහතනම් හවසක පොඩ්ඩක් හම්බ වෙලා හැන්දෑවට පොඩ්ඩක් සප්පායම් වෙනවා. ඒක හුදෙක් සප්පායම් වීමේ ඕනකමින් කරපු දෙයක් නෙවෙයි. අපිට ඇයි හොඳයි කියන්න, කතා කරන්න, අපේ පපුවේ තියෙන දේවල් එළියට අරගෙන ඒ අතට මේ අතට හුවමාරු කරගන්න අවස්ථාවක් උදා කරගන්න. සුනිල් අපි දකින්නේ රස්සාවට පත්‍රයක් පත්‍ර කලාව කරපු කෙනෙක් හැටියට නෙවෙයි. ඌට ඊට වඩා උත්තරීතර අරමුණක් තිබුණා. පඩියයි රස්සාවයි බේරගන්න ඔහු කවදාවත් ඒ වෘත්තියේ නියලුනේ නැහැ. ඔහු ලියපු අකුරක් පාසා, වචනයක් පාසා, කවියක් පාසා, ලිපියක් පාසා ඔහු රටේ ජනතාවගේ දුක, කඳුල, වේදනාව තමයි ඔහුගේ වස්තු විෂය වුණේ. එදා මෙදාතුර ඔහු පත්තරෙන් පත්තරයට ගියත් කොහෙ හිටියත් ඔහුගේ ප්‍රතිපත්තියට එකඟ නැත්තම් ඌ ඒක දමලා ගහලා ගියා. ඔහුට තනතුරු, රස්සාවල්, පඩි, සල්ලි, ගෙවල් දොරවල් මුකුත් මායිම් වුණේ නැහැ. මේ නිසා ඔහු බොහොම නිර්ලෝභී පුද්ගලෙක්. ධනයට, සල්ලි වලට, වස්තුවට, ගෙවල් දොරවල් වලට, තාන්න මාන්න වලට, ගරු නම්බු වලට ඔහු නතු වුණේ නැහැ. මම මාතෘකාව කරගත්තේ ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක කියන නමමයි. මේකේ ආදර කියන වචනයෙන් මම කැමතියි පටන් ගන්න. මේ නම ඔබට සුදුසු වෙන්නේ කොහොමද? මගේ විෂය සංස්කෘත භාෂාව නිසා ආදර කියන වචනේ හැදෙන්නේ ආ කියන අව්‍ය පදයයි ධ්‍රුව කියන ධාතුවයි. ආ කියන එකේ තියෙනවා වෙතට කියන අර්ථය, ධ්‍රුව ධාතුවෙන් හැදෙන දර කියන එකේ තියෙනවා තකනවා, සලකනවා, ගෞරව කරනවා. යම් කෙනෙක් හරි යම් දෙයක් හරි තමන්ගේ හදවතටම අරගෙන තකන, සලකන, ගෞරව කරන තැන ආදරය තියෙනවා. ඒ ආදර භවෙන් යුක්ත කෙනාට අපි කියනවා ආදරණීයයි. සුනිල් කියන්නේ අතිශයින් නිල්. මේක ඔබ දන්නවා. මේක තාගෝර්තුමා ඉතාමත්ම ප්‍රිය කරපු පාට. රුසියානු ලේඛකයෙක් කියනවා තාගෝර්තුමාගෙන් මේක ඇහුවහම ඔබ ඇයි නිල් පාටට කැමති කියන එක ඒක සුභාදහමේ වර්ණයයි. මාධව කියනවා ශ්‍රී ක්‍රිෂ්ණ කියන දිව්‍යමය චරිතයට, ඒ වගේම ප්‍රේම කියන වචනේ විග්‍රහ කරන මහාචාර්ය රමා ඩුබ්ලිෂ් ව්‍යවහාර සංස්කෘත පිළිබඳ ආචාර්යතුමියක්, ඇය විග්‍රහ කරනවා මෙහෙම. ප්‍රේම නිරන්තරමේව දදාති ජීවිතම් විකාසේති. ප්‍රේමය කියන්නේ නිරන්තරයෙන් දෙන දෙයක්, ජීවිතය විකසිත කරවන දෙයක්. ඒ ජීවිතය විකසිත කරපු අවුරුදු 50ක් තිස්සේ ජීවිත විකසිත කිරීමට පිදෙන ගෞරවයක්, ආදරයක් හැටියට ආපු සියලුම ජනයා, ජනතාව, සහෘදයන් වෙනුවෙන් මම මට දැනෙන කාරණා ටිකක් කියන්න කැමතියි. මට මං ඔහුගේ නිර්මාණ කියවේ අපි ශිෂ්‍යාවදියේ ඉඳලා. හැබැයි මට ඔහුව හඳුනා ගන්න ලැබෙන්නේ මට මතක හැටියට 2000 කියන්නේ මේ දශකයේ මුල් හරියේ දිමුතු චාමිකර කියන තරුණ කවියගේ පොත පිළිබඳ දේශන දෙක
කරන්න කලේ එකක් ඔබ අනික මම. එදාමයි මම භෞතික වශයෙන් දැක්කේ. ඒ දැක්ක දවසේ මට අර කිව්වා වගේ කතා කළේ මචං කියලා. එදාමයි දැක්කේ. ඒ වෙලාවේ අපේ එතන හිටපු කවුරු හරි ගිහිල්ලා කිව්වා මට ඇහුණා ඒක මේ එයා විශ්වවිද්‍යාලයේ සර් කෙනෙක් දැකපු පළවෙනි දවසේ නේද සුනිල් අයියේ ඇයි එහෙම කිව්වේ ඒකට ඒ වෙලේ නෙමෙයි උත්තර දීලා තිබුණේ ඊට සතියකට නැත්තම් දෙකකට පස්සේ පත්තරයකින් යම් මිනිහෙක් ගැන යම් ගැහණියක් ගැන නැත්තම් විශේෂයෙන් මට යම් කෙනෙක් ගැන මට ආදරයක් ආවොත් මම ඌට කියන්නේ මචං කියලා අනිත් හැම පරයටම මම කියන්නේ මහත්තයා කියලා මේක ඔබ ලියලා තිබුණා මං ඔයාට මට මහත්තයා කියලා නොකියුවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම ගොඩාක් ආදරයෙන් ඒ අවස්ථාව සිහි කරනවා සංස්කෘත කියමනක් තියෙනවා හිතෝපදේශයේ කිමප්යස්ති ස්වභාවේන සුන්දරම් වා අසුන්දරම් යදේව රෝචතේ යස්මයි භවේ තත්ස්ය සුන්දරම් ලෝකයේ තිබෙනවාද දෙයක් සුන්දර හෝ අසුන්දරයයි කිව හැකි යම් දෙයක් යම් කෙනෙකුට ruci වෙනවද ඒ දෙයම ඒ තැනැත්තාට ඒ තැනැත්තියට සුන්දර වෙනවා මං හිතන්නේ ඔහුව සුන්දර ලෙස දැනෙන අය තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ අපේ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි කිව්වා වගේ මට මතක් වෙන්නේ මගේ අයියා කියනවා මිනිස්සුන්ගේ විවිධතා තිබුණත් ඒ විවිධතා වල පරයා තියෙන දෙයක් තියෙනවා හැම මිනිහෙකුටම හැම ගැහැණියකටම තියෙන්නේ දුකකදී එක විදිහට තෙත් වෙන කඳුළු එන ඇස් මෙන්න මේ ඇසට මෙන්න මේ හදට තමයි සුනිල් මාදව කියන sannivedakaya කතා කරන්නේ මම මගේ මේ දේශනය මේ විදිහට අරගෙන මම ඔහුගේ මම දකින පැතිකඩ කීපයක් කතා කරනවා ඔහු ආදරණීය sannivedakayek මේ sannivedakaya කියන වචනේ තේරුම මම ඉස්සෙල්ලම දැනගන්නේ මගේ පළවෙනි වසරේ ශිෂ්‍යයෙක්ව මම ඉන්දැද්දි විශ්වවිද්‍යාලේ ඒ යුගයේ අපි සමීපව ඇසුරු කරපු ආචාර්ය ඊඩබ්ලිව් අධිකාරම්තුමා කියනවා මේ වචනේ විග්‍රහ කරනවා මං කැමති නෑ මාධ්‍ය වේදියා කියන වචනේ පාවිච්චි කරන්න ඒ වචනේ වැරදි නිසා ඒක මධ්‍යකොලින් හැදෙන්නේ මධ්‍යයේ මැද ගැන දැන්න කෙනා තමයි මාධ්‍ය වේදියා වෙන්නේ ඒක මං දන්නේ නෑ මොන විදිහට මීඩියම් වලට ගත්තද මොකක් ගත්තද කියන එක හැබැයි sannivedakaya කියන්නේ සම් කියන්නේ හැම පැත්තෙන්ම යහපත්ව එකට නී කියන උපසර්ගයේ විශේෂයෙන් කියන අර්ථය තියෙනවා විත් කියන ධාතුවේ තියෙනවා දැනගන්නවා දැකගන්නවා ජීවිතය හැම පැත්තෙන්ම යහපත්ව එකට දැනගෙන ලෝකය පවතිනවාට වඩා අඟලක් හරි උසට උස් කරන්න වැඩ කරන මිනිහෙකුට විතරයි sannivedakaya කියලා කියන්න පුළුවන් කියන එක ආචාර්ය අධිකාරම්තුමා කියනවා එතුමා කියනවා වැදගත් වෙන්නේ අද බලන්න අද කොච්චර sannivedana මාධ්‍ය ජාලාවක් තියෙනවද මේ උපකරණ ඉස්සර පුවත්පත් නැහැ ගුවන් විදුලිය නැහැ මේ රූපවාහිනී දේවල් නැහැ අන්තර්ජාල නැහැ මේ එකක්වත් නැති කාලෙක ලෝකයට පණිවිඩයක් දැන් අපි උදාහරණයකට බුදුන් වහන්සේ ගත්තොත් වෙනත් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ගත්තත් මේ එකක්වත් නැති කාලෙක ලෝකයට දෙයක් දුන්නා ඒ වගේම වෙනත් විවිධ සමාජ සත්කාරක සමාජ ප්‍රගතිකාරක ක්‍රියාවල නිරත වෙච්ච චරිත Tamange කාර්ය කරා මේ එකක්වත් නැතුව ආචාර්ය අධිකාරන්තුමා කියනවා වැදගත් වෙන්නේ sannivedakayekuta මේ අපි වද වචන වලින් කිව්වොත් මාධ්‍ය සංඛ්‍යාව නෙමෙයි කියන්න පණිවිඩයක් තියෙන්න ඕනේ සමාජයේ හැමෝයි සුනිල් මාදව කියන්නේ ඒ පණිවිඩය තියෙනවා ඔබ කතනකදී ලියනවා මා පිළිගන්නා මාක්ස්වාදයට సౌందර්යයේ සාධාරණත්වය මනුෂ්‍යත්වය සහ ප්‍රේමය ඇතුළත්ය අපිට ඒව දැනෙනවා එතන පණිවිඩයක් තියෙනවා ඒ වගේම ඔබ කියනවා අයිලන්ඩ් පත්තරේ ශිව කුමාරන් මතක් කරලා අපි පත්තර දෙකක හිටියත් එකම අරමුණින් වැඩ කරමු මේ පණිවිඩය තියෙනවා ඍග්වේදේ ඍග්වේදේ තියෙනවා සංගච්ඡද්වම් සංවදද්වම් සංවෝ මනාන්සි ජානතාම් එක්ව යනු මැනවි එක්ව තෙපලනු මැනවි එක හදින් සිතනු මැනවි මෙන්න මේව තමයි අපි අපිට දැනෙන දේවල් මේ එකට යන්නේ කොහොමද ඔබ ලියනවා සත්‍යවාදියාගේ දිනපොතේ 1990 ජනවාරි 16 යුද්ධයක් ආයිත් එපා
මිනිසුන් වගේම සතුන් ගහකොළ මල්ද ඇලදොල ගංගාද මේ ලෝකයේ තිබිය යුතුයි. අප මිය ගියත් ලෝකය ජීවත් විය යුතුයි. ඒක අවසන් කරන්නෙත් යුද්ධයක් වෙන්න එපා. මං හිතන්නේ ඔබගේ මෙන්න මේ ආදරණීය පණිවිඩ අපිට වැදගත්. ඒ වගේම ඔබ ආදරණීය ලේකකේ මම මගේ දැනුම ප්‍රකාශ කරන්න නෙමෙයි මගේ විෂය මං ඉගෙනගත්ත දේ නිසා මේ ලේකකයා කියන වචනේ තියෙන අර්ථ තුනක්. ඒක ලික් කියන ධාතුවෙන් හැදෙන්නේ. ඒක අර්ථයක් තමයි ලේකකයා කිව්වහම ලියනවා මොකක් හරි දෙයක් ලියන කෙනා. එහෙම නැත්නම් යම් දෙයක් ලියනවා ඒක චිත්‍රයක් වගේ පොඩි දෙයක් ලියලා තියෙනවා. හැබැයි ඒක චිත්‍රයක් වගේ හදවතේ ඇඳෙනවා. සමහර ලේකකයෝ ඉන්නවා පහුරු ගානවා ඉරි ගානවා. මං හිතන්නේ මේ සුනිල් මාදව අයිතිවන්නේ වචන ලියලා වචන වලින් චිත්‍ර අඳින මිනිහෙකුට.